ಐಬೋನ್ ಪ್ರವೃತ್ತಿ ವಾರ್ತಾಕರಣೆ ಪ್ರಮುಖ ನ್ಯೂಸ್ ಫಸ್ಟ್ ಮಧ್ಯಾಹ್ನ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ಸಮಗಿನ್ ಮಮದ ಅನುಷ್ಕ ಸನೇವರತ್ನ ಪ್ರಥಮ ನವಧಾನ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ತಲವಿತ ಇಂಧನ ಮಿಲಸೋತ್ಪ್ರೇ ಇತಿರಿ ದೆಸತಿಯ ಅತುರತ ಮುದಲ್ ಅಮಾತ್ಯಾಂಶ್ಯ ಕ್ಯಾಯ್ ಜನಪತಿ ಪ್ರಕಾಶೆ ಪಿಲಿಬಂದ ಪಾರ್ಲಿಮೆಂಟು ವಿವಾದಿಯ ಅರಂಭೆ ರುಪಿಯಾಲ್ ಕೋಟಿಯಕ ವಕ್ರಾನ್ ಗೊಂತ್ರ ಪುಲೇದಿ ಅತ್ತರಂಗೋಟ ಅಕುಲ್ಸರ ವೆದೀಮೆನ್ ಪ್ರದೇಶ ಕಿಹಿಪೇಕ ತುಂದನೆ ಕುಮಾರುಟ ಅದು ಪಸರ್ ವೇದ್ ಪ್ರಬಲ ಅಕುಲು ಸಮಗ ವೆಸಿ ಅತಿವೆಯಾಗಿ ಬಬಟ ಅನಾವೆಕಿ ಪ್ರಥಮ ನವದಾನಿಯ ದೇಶೀಯ ಪ್ರವೃತ್ತಿ ವಿತ ಇಂಧನ ಸಂದಹವನ್ನು ಮಿಲಸೂತ್ರೆ ಎದುರು ಸತಿ ದೇಕಾತುಳಿತ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿ ಎದುರು ಪತ್ಕರಣ ಬಾಬು ಮೊದಲ ಅಮಾತ್ಯಾಂಶಿಯ ಪೌಸನವ ඉන්දන සඳහා වන මෙල සූත්‍රය ඇතුළත් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය 24 වෙනිදායි. නව මෙල සූත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන්දන මෙල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. ලෝක වෙළඳපොලේ මිල ගණන් උච්චාවචනය වීම සැලකිල්ලටගෙන නව මෙල සූත්‍රය මාස 3කට පරක් සමාලෝචනයට ලක් කරනු ඇති. ඒ අනුවය සංශෝධනය විය හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ලබන දෛනික පාඩුව රුපියල් කෝටි 19 ඉක්මවනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන අසීමිත පාඩුව සැලකිල්ලටගෙන විධිමත් මිල සූත්‍රයක් වහාම හඳුන්වා දිය යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා. දනවධානය දවසේ කාලගුණ නාමකය පිළිබඳව මධ්‍යම සබරගමු ඇතුළු ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100ක තද වෙසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ වැසි සමග තද සුළංද ඇති විය හැකි බවයි. අත්‍යවශ්‍ය නරත් කටයුත්තක් හේතුවෙන් අද පසුරු දෙකේ සිට පැය 10ක් කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපීම මත්තුටුන බව ජාතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය පවසනවා. අද පසුරු දෙකේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙලෙස ජල සැපීම මත්තුටුනු ඇති. කොළොන්නාව මීතර මුල්ල සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලටද අදාළ කාලය තුල ජල සැපීම මත්තුටුනු බව ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය සඳහන් කළා. පැවති ආපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ආපදා තත්ත්වයන් පිළිබඳව මේ අවධානය. ගම්පොළ තැන්කුවාර් දෙමළ විද්‍යාලයේ පන්ති කාමරයක් මතට පස්කන්ධක් කඩා වැටීමෙන් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වලට බාධා මතුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් විද්‍යාලයේ පන්ති කාමර පහකට හානි සිදුව ඇති බවයි. ගම්පොළ අලබාල් ප්‍රදේශයේ දුකේ උල්ල මාර්ගයට අසන්නව පිහිටි නිවසක් මතට පස්කන්ධක් කඩා වැටීමෙන් එම නිවස මුළුමනින්ම යට වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පස්කන්ධ කඩා වැටුණු අවස්ථාවේදී නිවසේ මව සහ සිය පුතු සිටි ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් පස්කන්ධ කඩා වැටීමේ ශබ්දය සමග නිවසින් පිටතට පැමිණ තිබෙනවා. ප්‍රදේශ කිහිපයක ඇති වූ අකුණු අනතුරු වලින් පුද්ගලයන් තුන්දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගිරාදුරුකෝට්ටේ රත්කින්ද ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගියා. පොලිසිය පැවසුවේ කුඹුරක වැඩ කරමින් සිටියදී 34 හැවිරිදී මෙම පුද්ගලයා ලෙස මිය ගොස් ඇති බවයි. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය සේරුපිටිය ප්‍රදේශයේදී සිදු අකුණු අනතුරකින්ද කුඹුරක වැඩ කරමින් සිටි 59 හැවිරිදී පුද්ගලයෙකු මිය ගියා. මේ අතර පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේදීද තවත් අකුණු අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පොතක් වාර්තා වුණා. ජීවිතක්ෂයට පත් වුණේ පොළොන්නරුව දියබෙදුම සමරණ දීගම ප්‍රදේශයේ පදිංචි කරවිතගේ තිලකරත්න නැමැත්තෙක්. මිය යන විට ඔහු 61 වන වියේ පසු වුණා. අදාළ පුද්ගලයා මෙම අනතුරට මුහුණ දුන්නේ දියබෙදුම නෑහින්න ප්‍රදේශයේදී කුඹුරු වැඩ කරමින් සිටියදී. මින්නේරිය පොලිසිය සිදුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඔබ නැවතත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමගින්
ගෙවුණු පැය 24 තුළ නොසලකිලිමත් රියදවණේ හේතුවෙන් වාර්තා වූ අනතුරු පිළිබඳවයි දැන් අවධානය. සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ 31 කනුව ප්‍රදේශයේදී ඊයේ සවස ත්‍රිරෝද රථයක් හෙලකට වැටි අනතුරට පත්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ අනතුරට හේතුව ත්‍රිරෝද රථයේ ඇති වූ කාර්මික දෝෂයක් බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මොණරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ අඹලද්ද ගලබැද්ද ප්‍රදේශයේ පදිංචි කරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර මහියංගනයේ සිට බිබිල දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් බිබිල වැගම ප්‍රදේශයේදී අනතුරට පත් වුණා. අනතුර සිදු ඇත්තේ වෑන් රථයේ රියදුරට නිින්දියාමෙන් මාර්ගෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන්. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රියදුරට තුවාල සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා තරුණ සත්ව වේදින්ගේ සංගමයේ සහ තෙත්බිම් උරුමය සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. කඩලාන ආශ්‍රිත පරිසර පද්ධතිවල සංචාරක නිකේතන ඉදිකිරීමට බලධාරීන් මේ වන විට ඉඩ ලබා දෙමින් පවතින බවට පරිසර වේදීන් චෝදනා කරනවා. ශ්‍රී ලංකාවේ ඉතාමත්ම අවාසනාවකට අපිට මේ ඉතිරිලා තියෙන තෙත්බිම් ටික මේ ආකාරයෙන්ම බස්නාහිර පළාතේත් ඒ වගේම දකුණු පළාතේත් මේ විදිහටම ගැටළු රාශියකට මුහුණ පාලා තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම්වරයාත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අමාත්‍යවරයාත් හිතන්න ඕනේ තමන් පත් කරලා තියෙන්නේ සංචාර කර්මාන්තය දියුණු කරන්නවත් කිරිහරක්ට තනකොළ සපයන්නවත් කොටවත් නෙමෙයි වනජීවි සංරක්ෂණ අමාත්‍යංශයේ පිහිටවල තියෙන වනජීවීන්ගේ සුබසාධනයට වනජීවීන් සංරක්ෂණය කරන්න වනජීවීන් ජීවත් වෙන පරිසරය ආරක්ෂා කරන්න. නමුත් දැන් වෙලා තියෙන්නේ වනජීවීන් ආරක්ෂා කරන එකත් වනජීවීන්ගේ පරිසරය ආරක්ෂා කරන එකත් හැර අනිකුත් සියලුම කාර්යභාරයන් හිටු වෙනවා. සංචාරක ප්‍රවර්ධනය, සංචාරකයන්ට පහසුකම් සැපීම, සංචාරක හෝටල් සඳහා ඉඩම් ලබා දීම, මේ ආකාර දේවල්. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය පිළිබඳව මේ වන විට විවාදය පැවැත්වෙනවා. එකල් තැබීමේ විවාදයක් ලෙසයි. අවසෝදානම් මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කරගන්න නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අටවැනි පාර්ලිමේන්තුව සැසිය ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමා සිදු කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් කල්තැබීම් විවාදයක් ලෙසින් අද දවසේ විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ වුණා. දිනේෂ් ගුණවර්ධන මහතායි කබද්ද විපක්ෂයේ නායකවරයා විවාදය ආරම්භ කරමින් සඳහන් කළේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ආණ්ඩුව ඉදිරි ගමන් මඟ පිළිබඳ පැහැදිලිතාවක් මත නොකරන බව. එමෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳව මේ ප්‍රකාශය තුළින් පැහැදීමක් ඇති නොවන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම රට තුළ ඇතිව තිබෙන ආර්ථික ගැටලු ඒ වගේම ක්ෂේත්‍ර ගණනාවක අර්බුදයන් පිළිබඳව පැහැදිලි දැක්මක් මේ ප්‍රකාශය තුළ නොතිබෙන බවත් ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳ පැහැදිලි දැක්මක් නොමැති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා. ඉනතුර රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අදහස් පළ කළේ. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සඳහන් කරන කාරණය තමයි ආණ්ඩුව ඉතාම දුර්වල දැක්මක් සහිතව ගමන් කරන බව. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ආණ්ඩුව කෘෂිකර්මය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය ඔහුගේ දැඩි විවේචනයට ලක් වුණා. ඉන් අනතුරු විවාදයේ කුණ ගන්නට කරුණාතිලක මහතා ඔහු සඳහන් කරන්නේ ඉතාමත්ම විධිමත් දැක්මකින් යුතු ආණ්ඩුව කටයුතු කරන බව. ඇතැම් පිරිස ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කළත් ජනාධිපතිතුමාගේ ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ රජ්‍ය ස්ථාවරක ගමනක යෙදෙන බව. ඉන් අනතුරු ආ සම්බන්ධ මහතා විවාදයට එක්වීම සඳහන් කරපු කාරණය තමයි කවර ආකාර යෝජනා ඉදිරිපත් කළත් උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීමකින් තොරව රටට ඉදිරි ගමනක් නොමැති බව. විශේෂයෙන්ම යුද්ධයට පදනම් වූ මූලික කරුණු හඳුනාගෙන ඒ ගැටළු වලට විසඳුම් ලබා නොදී ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් නොමැති බව තමයි ආසම්බන්ධ මහතාගේ අදහස වුණේ. අද දවසේ දවස පුරාම සිදුවන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පදනම් කරගැනීමින් මේ විවාදය සිදු කිරීම. මේ විවාදයේ කෙළවර චම්පි විසීමකට අවස්ථාවක් නැහැ. ඒකට හේතුව මේ කල් තැබීමේ විවාදයක් නිසා. ගල්ල බුස්ස රේස්කෝස් හන්දියේ සිට දුම්රිය ස්ථානයට දෙවන මාර්ගයේ පැතිබැම්ම අපලන් වීම හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුතාව පිළිබඳ මේ යෝ රිපෝර්ට වාර්තාව ගෙනෙන්නේ ගාල්ලේ සිට එම් හෂීන්. මේ ඔබ දකින්නේ ගල්ල බුස්ස රේස්කෝස් හන්දියේ සිට දුම්රිය ස්ථානයේ දෙවන මාර්ගයේ තිබෙන පැතිබැම්ම බොහෝ කාලයක සිට අබලන්ව පැවතීම නිසා මාර්ගයේ ගමන් ගන්න අයට වැඩි අවධානමක් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ පැතිබැමෙහි ඉදිරිපෙළින් හා පුපුරාගේ ස්ථාන තිබෙන බැවින් බලධාරීන් නීති ගැනීම කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මානව ශස්ත්‍රයෙන් එම් ශසීන් ගාල්ලේ සිට. බිබිල ප්‍රදේශයේදී බදිනතුවක් පත්වීමෙන් දරුවන් 12 දෙනෙකුගේ පියෙකුට සිය ජීවිතය අහිමි වුණා. මෙම සිද්ධිය වාර්තා වුණේ බිබිල මූදිගල ගල්හේනවත්ත ප්‍රදේශයෙන්. ඊයේ විවල් කැපීම සඳහා අවට වත්තකට ඇතුළු වූ මෙම පුද්ගලයාට මෙම බදිනතුවක්ව ක්‍රියාත්මක වීමෙන් වෙඩිවැදීම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධීන් මියගියේ එම ප්‍රදේශයේම පදිංචි 86 හැවිරිදි පුද්ගලෙක්.
මෙබිල මහේස්ත්‍රාත් බෝනෙක රාජකරුණා මහතා විසින් අද උදෑසන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. සිදුවිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මල්ශාලාවකට අයත් රියකින් දේහයක් නිවසකට රැගෙන යන අතරතුර එය වාහනෙන් පිටතට විසිවීමේ පුවතක් ගලෙන් බිඳුණු අය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඊයේ පස්රුවේ ගලෙන් බිඳුණු වැව කැකිරාව 133 වෙනි මාර්ගයේ 19 කණුව අසලදී මෙම දේහය වැටි ඇති බව අපවාර්තාකරු පැවසුවා. මීගේ කාන්තාව සිවලා කුලම උරාකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති අතර ඇගේ දේහ මෙලෙස නිවසට රැගෙන යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබෙනවා. මීගේ කාන්තාවගේ සැමියාද එම වාහනයේ සිට ඇති අතර ඔහු බීමත්ව වාහනේ රියදුරට පහර දෙමින් වාහනේ පෙරලීමෙන් මෙය සිදු ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. පසුව එම මල්ශාලාවෙන් වෙනත් වාහනයක් ගෙන්වා දේහ නැවත නිවස කරා ගෙන යාමට ඉඩ සැලස්සූ බව අප වාර්තාකරු පැවසුවා. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පසුගියදා අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත් සමක්ගොනු කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමර වික්‍රම මහතා, අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය වෘත්තීයවේදීන්ට දැඩි බලපෑමක් සිදුවන බවයි. ඊයේ දිනේ ඊට අදාළ මූලික ඇතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අලි සප්රි මහතා සඳහන් කළා. මෙ අතර වෘත්තීයවේදීන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළා. මේ සඳහා එක්ව සිටියේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනය, ශ්‍රී ලංකා ස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා නගර සැලසුම්කරුවන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා භූදර්ශන ශිල්පීමය ආයතනයන්හි නිලධාරීන් පිරිසක්. ජනවාරි මාසේ තමුන්ස දන්නවා රජය හිටපු අපේ සිංගප්පූරු අගමැතිතුමා ඇවිල්ලා මේ ගිවිසුම අත්සන් කළා. අපේ ගිවිසුමේ තියෙන්නේ සිංහලද ඉංග්‍රීසිද දෙමළද නැත්නම් වෙන මොනවද කිසිම දෙයක් අපි දැකලත් නැහැ, දන්නෙත් නැහැ. දේවල් දැන ගැනීම පිළිබඳ පනත යටතේ අපි ඉල්ලීමක් කරා. වහාම ඉල්ලුවාම අපට නිවමක් ආවා මේක සති දෙකකින් දෙන්නම් කියලා. අපි සත් දෙකක් බලාගෙන හිටියා, තුනක් බලාගෙන හිටියා, හතරක් බලාගෙන හිටියා, ආවේ නැහැ. අපි ආයෙ ලිව්වා. ඒ ලිවීමට උත්තර අද වෙනකුනුත් නැහැ. අප්‍රේල් මාසේ 7 වෙනිදා මේක රජයේ වෙබ් අඩවිට නිදා හැරියා. බැලුවාම අපිට කිසිම පෙන්නපු නැති, අපි කතා කරපු දේවල් කිසි සත පහකට ගණන් ගන්න නැති විදියට තමයි මේ ගිවිසුම හදලා තියෙන්නේ. ශ්‍රී ලංකාව ගැට්ස් කියන ගිවිසුම් ක්‍රමවේදයට අනුගත වීලා වැඩ කරන රටක් හැටියට ප්‍රතිඥා දීපු රටක්. ගැට්ස් සම්මුතිය අනුව අපි ඉන්දියාවට ඒක දුන්න ගමන්ම අනිවාර්යයෙන්ම අපට සිංගප්පූරුවටත් ඒක දෙන්න වෙනවා. ඒක තමයි මේ ගිවිසුම් වල තියෙන ඉතාම එකකින් භයානක එකකින් ඒ ගිවිසුම් වල තියෙන ස්වභාවය. මේක තියෙනවා වෙබ්සයිට් එකේ. ශ්‍රී ලංකා පැත්ත හැමතිස්සේ වගේ හිස්. අපි කිසිම දෙයක් පුරවන්නේ නැහැ. පුරවන්නේ නැත්තේ අපි දන්නේ නැති හින්දා නේ, ගිය මිනිස්සු දන්නේ නැති හින්දා. මෙන්න මේක තමයි තත්ත්වය. නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරනකොට එම රටට වැඩිපුර වාසියක් ලබා දුන්නොත් එම වාසියම අපිටත් සිංගප්පූරුවට ලබා දිය යුතුමයි කියලා රජයෙන් කියවුනා. චීනය සමගත් ඉන්දියාව සමගත් ගිවිසුම් දෙකක් මේ අවුරුද්ද ඇතුළත සකස් කරනවා. තව ගිවිසුම් 15ක් පමණ කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. මැදිහත් වුණා චීනය සමග තියෙන ගිවිසුම් වල 3-4 වෙනි 5 වෙනි වගේ වටවලට අපි කතා කරා. ඒකෙදි චීනය බලාපොරොත්තු වෙලා තිබුණා චීන උපාධි ලංකාව පිළිගන්න ඕන, චයිනීස් ස්පෙසිෆිකේෂන් මෙහි පිළිගන්න ඕන, ඒ වගේ කන්ඩිෂන්ස් ගන්නවා ඒගොල්ල කියලා තිබුණා. උත්තරීයදීන් විදියට ඒකට විරුද්ධ වුණා. මේ දැන් අත්සන් කළ තියෙන
ගිවිසුම දැන්ට තියෙනට වඩා වඩාත් භයානක වෙන්න පුළුවන් මේ අදහස ගන්න නැතුව අසංකරොත් ශ්‍රී ලංකාව සේවාවන් ලිහිල් කිරීම තුරුව දීපාර්ශික වෙළඳ ගිවිසුමක් අත්සන් කළ ප්‍රථම අවස්ථාව මේකයි. අපි කියන්නේ මෙවැනි ගිවිසුමක් හුදෙක් ජාත්‍යන්තර වෙළඳ නීති පිළිබඳව උගත් කීප දෙනෙකු මගින් සම්පාදනය කර අත්සන් කිරීම නෙවෙයි කළ යුත්තේ කියලා. මොන ආකාර වෘත්තිකයෙන් අපිට අවශ්‍යද රටට, මොන වගේ අය අපිට තරම් ඉන්නවා මේගොල්ලන් නවත්තන්න ඕනේ, ඒ වගේ ඒවා ගොඩක් ඒවා දැනගන්න පුළුවන් වෙන්නේ ඒ සේවය ලංකාවේ දිස්ත්‍රික්ක කරන වෘත්තිකයින්ගෙන්. දැන් ඒ සහභාගිත්වේ නැතුව නිකම්ම වෙළඳ සම්මුතියක් හැටියට මේක කරගන්න එක තමයි අපි දකින ලොකුම ප්‍රශ්නය. නීති විරෝධීව රත්රන් තොගයක් මෙරට රැගෙන අසකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරු සතුව තිබී ග්‍රෑම් 100 බැගින් වූ රත්රන් බිස්කට් 20ක් සොයාගත් බවයි. කිලෝග්‍රෑම් 2ක බරකින් යුත් එම රත්රන් තොගය සිංගප්පූරුවේ සිට රැගෙන වෙත් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. දෙයන්වල මහනුවර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු පරීක්ෂණ සඳහා රේගුවට බාර දුන් බව පොලිසිය සඳහන් කළා. මේ අතර අද උදෑසන ආබාධිතකු ලෙස වෙස්කත් පුද්ගලයෙකු ඩුබායි සිට පැමිණි විදේශිකයෙකු සහ කටුනායක ගුවන්තොටුපලෙන් රත්රන් හුවමාරුවක් සිදු කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස රත්රන් රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ ව්‍යාජ ලෙස සකස් කරන ලද බඳ පටියක් ආධාරයෙන්. රැගෙන යාමට තැත් කළ රත්රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් පමණ වනවා. මෙම රත්රන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 140ක් පමණ වන බවට ක්‍රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක්. මේ අතර ගත දින කිහිපය තුළ මෙවැනිම නීති විරෝධී රත්රන් වැටලීම් කිහිපයක් වාර්තා වුණා. මේ අතර ඊයේ රුපියල් 26,35,000ක් වටිනා රත්රන් තොගයක් සමග කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තා. රේකෝ පැවසුවේ රත්රන් ග්‍රෑම් 431.85ක් ඇය සතුව තිබී සොයාගත් බවයි. පසුගිය ජනවාරි 29 වනදා තලෙමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්රන් කිලෝග්‍රෑම් 12ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. නාවික හමුදාව පැවසුවේ අදාළ රත්රන් තොගයේ රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුක්ත වන බවයි. මේ අතර පසුගිය ජනවාරි 17 වනදා කන්කසන්තුරේ වරායට උතුරින් පිහිටි මුහුදු තීරයේදී නීති විරෝධීව මෙරටින් රැගෙන යමින් සිටි රත්රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහි තිබූ රත්රන් තොගය කිලෝග්‍රෑම් 7ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වනවා. විසේක්වැනි සමස්ත ලංකා පාසල් ආධුනික ජූඩෝ තරගාවලියේ බාලකංශයේ ශූරතාව දිනා ගැනීමට ගම්පොළ වැවතැන්න මහවිද්‍යාලය සමත් වුණා. විසේක්වැනි සමස්ත ලංකා පාසල් ආධුනික ජූඩෝ තරගාවලියේ ගම්පොළදී දින දෙකක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය සංවිධානය කළ තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 800කට අධිකයි. මැදිරිගිරිය ජාතික පාසලේ තරුෂ ලක්මල් එහි දක්ෂතම ක්‍රීඩකයන් ලෙස සම්මාන දිනාගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලයේ කවිඳු භාග්‍යා ගුණතිලක. බාලිකා අනුශූරතාව පන්විලතැන්න මහාවිද්‍යාලයට හිමි වූ අතර ශූරතාව ගම්පල ශාන්ත ජෝසප් බාලිකාව දිනාගත්තා. ගම්පල වික්‍රම් බහු ජාතික පාසලට බාලකාංශයේ අනුශූරතාව හිමි වූ අතර ගම්පල වැවේතැන්න විද්‍යාලයේ ශූරතාව දිනාගත්තේ ලකුණු 29ක් රැස් කරමින්. ඒ ක්‍රීඩා පුතත් සමගින් න්‍යූස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබට සුබ දවසක්.